දැන් ඔවුන් අත්පත්‍රිකා වගේක් බෙදලා තිනවා ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. අපිට මතකයි සාගල ඇමතිවරයා නීති ආසාමය ඇමතිවරයා ඉන්න කාලේ එතුමා කිව්වා ආවකල්ලි තව දෙන්නයි අත්අඩංගුවට ගන්න ඉන්නේ කියලා. මොකක්ද එතුමා මේ தත්ත්වය? ඒ කියන්නේ ඔවුන් දැන් සිවිල් සංවිධානයක් විදිහට පෙළ ගැහෙන්න හදනවද? මේක පාලනය කරගන්නේ කොහොමද? නෑ ඉතින් එහෙම එච්චර මහ විශාල කල්ලියක් ඇත්තේ නෑ. ඕකේ පත්‍රිකා කොහේ හරි එක තැනක හන්දියක ඕක බෙදා ගන්න බැරි නෑනේ කාට හරි. නමුත් මේ වෙලේ ඒවල් කොයි විදිහට සිදුවෙනවද කියලා අපි තාම දන්නේ නැහැ. ඒක ගැන පරීක්ෂණ හොඳට පවත්වනවා ආව කල්ලි ගැන. අබතුමා දැන් උතුරේ හමුදා අඥාපතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා උතුරේ ඉන්න කණ්ඩායම් ඝාතන කණ්ඩායම් පාලනය කරන්න ඔහුට දින දෙකක පොලිස් බලතල දෙනවා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. හරි හමුදා. හමුදාවට පොලිස් බලතල දෙනවා නම් ඒක සමතේකටපත් කරන්න පුළුවන් නවත්තන්න පුළුවන් කියලා. එතකොට මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ නැද්ද පොලිසිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නැති බව? නෑ ඉතින් මුගක් වෙලාවට පොලිසියට කරන්න බැරි වුණාම තමයි හමුදාව කැඳවන්නේ. හමුදාව කැඳවලා තියෙනවනේ මුළු ඉතිහාසය පුරාම. ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා. හැමදාම පොලිසිය හැමදාම නෑ එහෙම නෑ ඉතින් මුළු ඉතිහාසය පුරාම මේ පොලිසිය දුර්වලයි කියලා කියනවනේ. ලංකාවේ කොච්චර අවස්ථාවල පොලිසියට ආධාර උපකාර කරන්න හමුදාව කැඳවලා තියෙනවද? ඒක හමුදාවේ ක්‍රමයක් නේ. හැබැයි එමත්තුමා ඒ ඉල්ලීම කරන්න ඕනේ හමුදාපතිවරයා නෙමෙයි රජයෙන් නේද ඒ නියෝගය ලබා දෙන්න ඕනේ. මේක රජය අවශ්‍ය වෙලයි කියලා තේන්නොත් ඒක කරනවා. ඒ කියන්නේ හමුදාපතිවරයාට දැනුනේ රජයට දැනුනේ නැද්ද? තවම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ රජය හමුදාව යොදවන්නේ නැහැ අන්තිම අත්‍යවශ්‍ය දේවල්කට මිස. එමත්තුමා දැන් ඒ සම්බන්ධව දැන් අපි කිව්වා තාවකාලිය වගේ ඒ වගේ දේවල් පමණක් නෙවෙයි. දැන් මේ මත්ද්‍රව්‍ය වෝදුර මැරලීමට පවා හමුදාවෙන් ඔවුන්ට බලතල දෙනවා නම් මේක කරන්න පුළුවන් කියලා කියනවා. මේකේ මතුවලා තියෙන දැන් අපි ගත්තොත් පොලිස්පතිරාජ චෝදනා එල්ල වෙලා තියෙනවා. දැන් ඔය වගේමනේ හමුදාව යොදවලා රතු නෑ ඉතින් අපි දන්නවනේ ඔය හමුදාවම යොදවලා රතුපස්වල වෙච්ච මොකද්ද කියලා. මර්ධනය කරනවා කියන්නේ එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි අපි මර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. නෑ නෑ.